अमन्ताचक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनीराचत्स सुनन्तु धम्मस्सवनकालो अयं वदन्ता धम्मस्सवनकालो अयं वदन्ता धम्मस्सवनकालो अयं वदन्ता නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චතුසු අපායේසු පතමානේ සත්තා අපතමානේ ධාරේතේති ධම්මෝති සදහෙති කාරුණික පින්වත්නි දායකත්වයේ දරණ පින්වත්තුන් විශේෂ මාතෘකාවකුත් අප වෙත ලබා දීලා තියෙනවා ගිහි ජීවිතයේ තුලදීම සෝවාන් ඵලයට පත්වන්නේ කෙසේද කියන කාරණාව පැහැදිලි කර දෙන්නට කියලා ඒ අනුව නිරන්තරයෙන්ම දේශනා කරන ලද මාතෘකාවක් වුණත් පින්නතුන්ගේ ඉල්ලීම පරිදි සෝතාපන්න ඵලයට පත්වෙන්නට ගිහි ජීවිතයේදීම පුළුවන්ද කියන කාරණාව මේ අනුශාසනාවේදී පැහැදිලි කරන්නට මම බලාපොරොත්තු වෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ දුකින් මිදීම සාර්ථකව සඵල කර ගැනීම සඳහා යන මට්ටමේදී ජයග්‍රාහි අවස්ථාවන් හතරක් පිළිබඳව සඳහන් වෙනවා. මේ සාංසාරික ගැටලුව දුක කියලා කියන්න පින්නතුනි මේ දිනේදා පොඩි ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ ඔබගේ කැමැත්ත ඇතත් නැතත් විවිධ ජීවිතවල උපදිනවා. විවිධ හිමිකම් ඔබට හම්බෙනවා. විවිධ හැඟීම් විවිධ පීඩනයන් වලට ඔබට ලක් වෙන්නට සිදු වෙනවා. ඒක අද මේ මනස ලෝකෙ හිටියට හෙට කොයි ලෝකේ වෙයිද කියන්නට බැරි එකක්. මොකද අපි අද රැයත් මැරෙන්න පුළුවන්. අපිට නිශ්චිතව හිතන්න බැරි හරිම අවිනිශ්චිත සංසාර පැවැත්මක් තමයි අපිට තියෙන්නේ. එනවේ සසර පැවැත්ම ඇතුලේ ඔබේ ජීවිතය කවදාවත් ජයග්‍රහණේ නොකරපු ජීවිත මට්ටමක් හැටියට තමයි මේ සුවපත්භාවයේ සැනසිල්ල උදාකර ගැනීම කියලා පැහැදිලි කරන දුකින් මිදීම පින්නතුනි පවතින. දැන් බෞද්ධ දර්ශනයේ මතක් කරන සුඛය ඔබ ජීවිතයේදී සාමාන්‍යනුත් ආසස සැප තමයි. කියන ඔබ ජීවිතයේ ඔබට සාමාන්‍යයෙන් ජීවිත ඉලක්කයක් ඇටේට තියෙනවනේ මම අත්පත් කරගන්න ඕන මෙන්න මේ වාගේ තත්වයක් කියලා යම් තනියෙන් හිතපු හැඟීමක්. ඒ හැඟීම තියෙන්නේ ඔබ අත්පත් කරගන්නේ සැනසීම ඇතුලේ
පොඩිම හෝවත් දුකක් නැති විදිහේ පෙරුණු සැප විතරක් තේන සැපකේන අදහස නේද? බලට ඕනේ එහෙම සැපක්. ඊළඟට ඒ සැප යලිත් දුකක් බවට කඩා වැටෙන්නේ නැති විදිහේ සැපක් කියන එකටත් ඔබ ආසයිනේ. ඔබට ඕනනේ එහෙම එහෙම එකක් නෙවෙයි හොයන්නේ නේද? ඊළඟට මේ ලෝකේ අපිට ඉන්නවා එක එක විදිහේ මට්ටමේ ප්‍රජාව. සමහරු මිතුරු, සමහරු ඉරිසියාය, සමහරු තරහාය. මේ එක එක කට්ටිය ඉන්නවා. බොහොමයක් දෙනා ඉන්නේ මූණට හොඳ පෙන්නුවට ඇත්තටම එහෙම අපේ දියුණුව ඔය කොටම කැමැතිම නෙවෙයි. එනත් එනත් විදිහේ අය. මේ ලෝකයේ ඉන්න අයගෙන් කොයිම ලෝක මට්ටමක ඉන්න කෙනෙක්ට හරි දෙයියෙක්ට හරි බ්‍රහ්මයෙක්ට හරි බලගත් රජෙකුට ධනවත් මිනිහෙකුට හරි කාට හරි හතුරෙකුට හරි මොක්කෙකුට හරි බිඳවට්ටන්න බැරි තරම් ජයග්‍රහණයක් ලබන්න ඔයාලා කැමතිනේ නේද? එහෙම මට්ටමක සැපය. කියන්නේ ඔබ උපයා ගන්න අමාරුවෙන් අත්පත් කරගන්න සැප මේ ලෝකේ ඉන්න කාට හරි කෙනෙක්ට මොකක් හරි අකුලක් හෙලලා දුකක් කරන්න පුළුවන් නම් එහෙම වර්ගයක සැපක් අපිට ඇති වැඩකුත් නැහනේ. මොකද ඒ සැප අපිට කවදාවත් භුක්ති විඳින්න වෙන්නේ නැහැ. මොකද වටේ පිටේ සමාජයේ ලෝකේ කොහොමත් අපි හැමෝටම මොන මට්ටමේ හරි තරහකාරව ඉන්නවා. බුදුහාරුවන්ටත් හිටියනම් කට්ටිය අපිට ඉන්න ඉඩ තියෙනවනේ. අපිට ඉන්නවමයි අනිවාර්යයි නේ. ඒ නිසා මෙන්න මේ විදිහේ සැපයක් ලෝකයේ මොකක් කරලද ගන්නෙ හොයාගන්නෙ කියන එක තමයි ඔයාලා තාමත් හරියට හොයාගත්තේ නැති එක. ඔය ඔය කියන නිර්ණායක තමයි ඔබේ හිතේ තියෙන්නේ. ඔබ පින්නතුනි ධර්මය අහලා නැතත් ආගමික මට්ටමක තර්කවලට ඉලක්කවලට පැමිණිලා නැති වුණත් මිනිහෙක් නොවුනත් හතෙක් වුණත් තනියෙන් ආස සතුට ඕක තමයි. තනියෙන් එයා කැමති, එයාට ඕන, එයාගේ එයාගේ සතුට ගැන එයාගේ තියෙන නිර්වචනය තමයි ඔය මං කිව්වේ. ඒ තමයි එයා විඳින සැප ඇතුලේ දුකක් නැති ඒ සැප යලි දුකකට කඩා වැටෙන්නෙත් නැති ලෝකෙ කාටවත් දුකකට පෙරලන්නත් බැරි මට්ටමේ සතුටක් මේ ලෝකේ හැම කෙනෙක්ම පෞද්ගලිකව බලාපොරොත්තු වෙනවා. ඒකට වයස් ભેදයක්වත් නැහැ. ජාති ආගම් කුල මල ભેදයක්වත් නැහැ. සත්ව වර්ගයා මොකාද කියලා අදාළත් නැහැ. හැම සත්වෙක්ම හැම සතුටක් සොයනවා. නේද? මෙන්න මේ නිර්වචනය තියෙන මේ මේ තක්සේරුකරණය තියෙන මේ නිර්ණායක තියෙන සතුටක් පින්නතුනි ලෝකයේ තියෙන එකම ප්‍රකාශනය තියෙන්නේ බෞද්ධ දර්ශනයේ විතර. ආර්ථික විද්‍යාවේ සතුට වල්ගෙන කියනවා. හැබැයි කියන සතුටේ ඔය කියන නිර්ණායක නැහැ. ඒකට කියන්නේ මේ ගානට ආවම ආපහු දුකේ ඉන්නේ නැති මට්ටමක සතුටක් තියෙනවා මෙන්න මේ ගානෙන් උඩට කියලා. දේශපාලන විද්‍යාවේ බලයත් සතුටත් කියලා මාතෘකාවක් තියෙනවා. හැබැයි ඒ සතුට ඇතුලේ එකට්ටිය කියන්නේ එකට්ටියක මෙන්න මේ මට්ටමේ සිට කිසිම දුකක් නැති ජයග්‍රාහී සතුට මට්ටම කියලා. ඒක ඇතුලේ දුක තියෙනවා. ඒ සතුට දුකක් කරන්නත් පුළුවන් විපක්ෂයකට. තව වෙනත් කණ්ඩායමකට වෙනත් කුමන්ත්‍රණ කරුවන්ට. නේ තව කාටරි පුළුවන් එහෙම කරන්න. ලෝකයේ ඔබ ඔය සොයනවා වාගේ විදිහේ සතුටක් ගැන ප්‍රකාශනයක් හරි තියෙන්නේ බෞද්ධ දර්ශනයේ විතරයි. බෞද්ධ දර්ශනයේ ඔය ඔබ කියනවා වාගේ සතුටට කියන නම මොකද්ද? බෞද්ධ දර්ශනයේදී ඔය කියන නිර්ණායක තුන තියෙන සතුටක් විස්තර කරනවා. මොකද්ද? යලි දුකකට කීයටවත් පැටි කීයටවත් කඩා වැටෙන්නේ නැති සතුට මට්ටම් ටිකක් ගැන. ඊළඟට ඒ සතුට ඇතුලේ දුක නැති ලෝකයේ කාටවත් ආපහු පහලට අපිව දාන්න බැරි මට්ටමේ සතුටවල් ගැන කතා කරලා තියෙනවා බෞද්ධ දර්ශනේ. මොකක්ද ඒකට කියන වචනේ? ඒකට තමයි කියන්නේ නිවන කියන වචනේ. එතකොට පින්නුත්තුනි මෙහෙම හිතෙන්නේ නැද්ද? බුදුහාමුදුරුව නිවන කියලා අලුත්ම සංකල්පයක් ලෝකෙට හඳුන්වා දීලා නෙමෙයි මේ තියෙන්නේ.
ඔයාලගේ ජීවිතවල පෞද්ගලික ඔයාලා ආස ඔයාලගේ පරම ඉලක්කයට බුදුහාමුදුරුවෝ ඔයාලට යන්න පාඩ කියනවා ඒ ඉලක්කයට නම විදිහට නිවන කියන නම දාලා. එතකොට මේක ඔයාලගේ මේක තමයි. ඔයාලගේ ජීවිතයේ වමනායක මේ. ඔයාලගේ manussත්වයේ තුල ඔයාලා අපේක්ෂා කරන එක තමයි මේ ධර්මයේ නිවන කියන නමින් කියලා තියෙන්නේ. මේකත් හරියට කවුරුත් කියලා දීලා නැහැ ඔයාලට. ඒ නිසා ඔයාලට දැනෙන්නේ කොහොමද දනවද? ජීවිතේ හොයන සතුට වෙන එකක්, නිවෙනදි හොයන්න තියෙන එක වෙන වර්ගයක එකක් කියලා. එහෙනම් අනිකන් ජීවිතේ හොයන සතුට හොයන්න කවදාවත් ඔයාලා ධර්මයේ සමීප කරගත්තේ නැහැ. මොකද ඒකේ තියෙන නිවන වගේ එක ජීවිතේ ඇතුළේ තියෙන එකක් නෙමෙයි වගේ එකක් ඔයාලට අහන්න ලැබිලා තියෙනවා. හැබැයි ඉතාම පැහැදිලිව මේක අපි නිකන් අවබෝධයකින් හිතුවොත් හරි ඔබ ජීවිතේ විඳින්න ආස සුවයට අපි කියන බෞද්ධ දර්ශනයේදී කියන නම විතරයි නිවන කියන්නේ. ඒක ඔයාලගේ එකට අපි වෙන නමක් දාලා වාගේ එකක් මේදී. නේද? එතකොට ඒක ඔයාලට ලබන්න පුළුවන්නේ ජීවිතය ඇතුලේ. ජීවිතය ඇතුලේ ඉඳලා ඒක ලබන්න පුළුවන්නේ කොහොම කරලාද මොකක් කරලාද කියන එක තමයි බෞද්ධ දර්ශනයේදී පැහැදිලි කරලා දෙන්නේ. ඔබ හිතනවා ගෘහස්ත ජීවිතයේ ඉන්න සාමාන්‍ය ශ්‍රාවකයා ඒක තියෙන්නේ ඔය ගෘහස්ත ජීවිතයේ වටපිටාවේ තියෙන භෞතික සිදුවීම් ටිකක් එක්ක කියලා. භෞතික මට්ටම් ටිකක් එක්ක භෞතික හිමිකම් ටිකක් එක්ක තමයි ඔයාලා ඔය හොයන සතුට තියෙන්නේ කියලා ඔයාලා හිතනවා. ඒ ඔයාලට මේ ලෝකයා හඳුන්වා දීපු වැරදිම දෘෂ්ටියක්. ඔය දෘෂ්ටියේ ඉන්න තාක්කල් ඔබ මිත්‍යා දෘෂ්ටිකයි. ඔය මිත්‍යා දෘෂ්ටිය එනවා වර්ග කීපයක් හැටියට. එකක් දේවවාදයේ හැටියට එනවා. දේවවාදයේ හැටියට එනකොට එන්නේ ලෝකයේ මේ දුක නිර්මාණය කරේ දෙවියෝ එයාට කියලා තමයි සතුට හදන්න වෙන්නේ වගේ මාත්තුකා කතා කරමින්. හැබැයි ඒකේ බේසික් මේ ප්‍රධාන මූලධර්මයක් තියෙනවානේ. ඒකේ කියලා තියෙන්නේ ආපහු මේකමයි. මොකද්ද? දෙයියන්න කියලා ඔය තියෙන භෞතික தත්ත්වය වෙනස් කරලා දෙන්න පුළුවන්. එහෙම වෙනස් කරාම තමයි දුක නැති වෙන්නේ කියලා. දෙයියන්න කියලා මොකද්ද අපිට කරලා දෙන්නම් කියන්නේ? විවාහේ පාස් කරලා දෙන්නම්. හොඳ කෙනෙක් විවාහ වෙන්න හොයලා දෙන්නම්. විවාහ වල තියෙන ගැටලු සමනය කරලා දෙන්නම්. ගේ ඉක්මන්න හදලා දෙන්නම්. නේද? වෙන වාහනයක් අරන් දෙන්නම්. බලනකොට දෙයියෝ වෙන බිස්නස් කාරයෙක් වගේ. නේ දැන් මේ කියන්නේ දෙවියන්න කියලා ඔහොම එකක් කරලා දෙන්නම් කියලා නේද? එතකොට නක්ෂාස්ත්‍රයේ නිකන් අපිට පේන්නේ වෙනම දර්ශනයක් වගේ වුණාට ප්‍රධාන තර්කය එකයි. ඒකෙත් කියන්නේ ගහ පූජාව තියලා මොකක් හරි සූර්යයක් දාලා මොකක් හරි එකක් කරලා ඔය තියෙන ගැටලුව නැතිම නැති එකක් හදලා දෙන්නම් කියලා. ඒ භෞතිකවාදීවමයි ඒකේ කතාව කියන්නේ. ආර්ථික විද්‍යාවෙත් එහෙමයි. ආර්ථික විද්‍යාවේ දුක නැති කිරීම ගැන කියන්නේ සල්ලි හම්බ කරලා බඩු හොඳ ඒවා අරගෙන දුක් නැති කර ගැනීම ගැන නෙමෙයිද? දේශපාලන විද්‍යාවෙත් දුක නැති කිරීම ගැන කියන්නේ බලය උපදවාගෙන බඩු වෙනස් කරලා හොඳ බඩු ටිකක් එක්ක දුක නැති බව ඇති කරලා දෙන්නම් කියනනේ. නේ? මේ ඔක්කොගෙම තියෙන ඉගැන්වීම සමානයි බලනකොට. මේ ඔක්කොගෙම කියන්නේ දෙවියන්ද කියලා හරි, ගහ පූජාවත් කියලා හරි, සල්ලි හොයලා හරි නේද? දැන් ඔක ඉගෙනීමත් එක්කත් කියනවා. හොඳට ඉගෙනගෙන හොඳට සල්ලි හොයලා හොඳම සම්පත් හදාගෙන කිසිම දුකක් නැති කරන්න පුළුවන් කියලා. හැබැයි ඔය එකකවත් ඔය ඉලක්කවලට ගියපු මිනිස්සු මේ ලෝකේ ඉන්නවනේ. හැබැයි මේ මිනිස්සු ඉලක්කවලට ආවට සතුටක් සැපක් ලැබුවට ඒ සතුට සැපේ ඔබ මේ හොයන අර්ථකතනේ හොයන නිර්වචනේ හොයන ස්වභාවයේ තිබුණේ. ඒ කියන්නේ ඒක සතුටක් උනේ ටික වෙලාවයි. ඒක සතුටක් උනේ ඒක ඇතුලේ සතුටට වඩා තව ප්‍රශ්නතික්කුත් දුක්තික්කුත් මිශ්‍රණය වෙලා තියෙන ගමම්මයි. ඒක සතුටක් වෙන්නේ තව කෙනෙක් ඒකට මොකක් කරි කොස්සක් දානකම් විතරයි. ඊට පස්සේ අපේක දුකක් වෙනවා. නේ? ඒ කියන්නේ කොච්චර සල්ලි තිබුණත් හම්බෙන සතුටෙත් නෑ ඔයාලා ඔය පෞද්ගලිකව ආස මට්ටමේ තෘප්තිය. ඒ ඔයාලට ඕන මට්ටමේ සතුට කියන එක නෑ. නේ? ඒක ගැන ඒ නිසා තියෙන්නේ බෞද්ධ දර්ශනේ විතරයි. බෞද්ධ දර්ශනේ කියන්නේ මොකද්ද?
දුකට හෝ සතුටට භෞතික වස්තුන්ගේ ලිමිට් එකක් මට්ටමක් සීමාවක් අදාළම නැහැ කියලා තමයි බෞද්ධ දර්ශනය කියන්නේ. ඒක වෙන විදිහකටනේ බුද්ධහම කියලා තියෙන්නේ. බුද්ධහම කියලා තියෙන්නේ දුක ඇති වෙන්නේ භෞතිකමේ වූ මට්ටම නිසා නෙමෙයි හිතන විදිහ නිසා කියලා තමයි බෞද්ධ දර්ශනයේදී කියන්නේ. ඕන තරම් උදාහරණ තියෙනවා ඔයාලට හිතන්න. එකම ගානට ලෙඩ තිබිලා දවසකදී අපට ලෙඩේ එක්ක සතුටක් දැනෙනවා, තව දවසකදී ලෙඩේ එක්ක දුකක් දැනෙනවා. ඒක වෙන්නේ ලෙඩේට සාපේක්ෂව අපි හිතන තර්කවලට අනුව. ලෙඩේ ගැන අපි හිතුවොත් යම් වාසියක් උත්තරයට එන විදිහේ තර්කවලින් ලෙඩේට දුක එන්නේ නැහැ. අපි හිතමුකෝ අපි මේ අපිට බාර දීපු ඩියුටිය කරලා නැති දවසක මේ ඉන්න එකට යන්න වෙලා කියලා ඔපිට එකේ අන්නේ වගේ දවසක ලෙඩ හැදුනට අවුලක් නැහැනේ. ගෙදර වැඩ කළා නැති දවසට ඉස්කෝලේ යන්නේ නැති වෙන්න ලෙඩක් හැදුනට එහෙමත් අවුලක් නැහැනේ නේද? මේ සැරේ මට එක පුතෙක් හම්බුණා. උසස් පෙළට දවස් 4ක් තියෙද්දි බයික් එකකින් වැටලා කකුල කැඩිලා. මම හිතුවේ එයා සෑහෙන දුකෙන් ඇත්තේ කියලා. මම ගිහිල්ලා මෙයාට මේ පිරිත් නූලක් එහෙම මැඳලා කතා කරනකොට ඒකෝල්ලා කියනවා පුදුම වාසනාවකටලු කකුල කැඩුනේ. බුදුම වාදනාවකට මං කෝ ඇයි කියලා නෑ විවාහකට සූදානම් වෙලා හිටියේ නෑ මං ලියන්න බෑ කිව්වා තාත්තට තේරෙන්නේ නැල්ලු තාත්තා ලියන්නම කියනවලු ලිව්වේ නැත්තම් බයික් එකත් අරගෙන ෆෝන් එකත් අරගෙන කම්පියුටරෙත් අරගෙන ආයෙ පන්තිත් යවන්න නෑ කිව්වා දැන් ලිව්වනම් ෆේල් වෙනවා ෆේල් වෙලා ලැජ්ජ වෙන්නත් මේ ළමයා කැමති නෑ ෆේල් වෙලා ලැජ්ජ වෙන්නත් මේ ළමයා කැමති නෑ හැබැයි දැන් කකුල කැඩුන්නේ නැත්තම් අරවටික රැක ගන්න ලියන්නවත් වෙනවා. එයා කියනවා මගේ වාසනාවකට කකුල කැඩුනලු. එහෙනම් දුක කියන්නේ ඒක වෙන්නේ කොහොමද කියලා ඔයාලා හිතුවොත් එහෙම ඒකට භෞතික ඒවා නෙමෙයි බලපාලා තියෙන්නේ. මම නිතරම කියන උදාහරණයක් තියෙනවා A3ක් එක්ක කැම්පස් තේරිලා දිස්ත්‍රික්කේ තුන්වෙනියා වෙලත් සමහර දුක්ුණා. ඇත්තටම දුක් වෙච්ච චරිතමට හැම වෙලා තේනවා. එයා බලාපොරොත්තුෙන් හිටියාගේ ප්‍රතිඵලය පළවෙනියා වෙයි කියලා හිතාගෙන එයා ආස වෙලා තිබුණේ පළවෙනියා ප්‍රතිඵලයට. ඉතින් එතකොට තුන්වෙනියට අවුල් යාට. අපිටයි එයාගේ ප්‍රතිඵලයට සතුටු එයාට සතුටු නෑ. නේ? ඉතින් මේ මෙහෙම බලපුවහම බෞද්ධ දර්ශනයේ ඔබට කියන දේ තමයි භෞතිකමය වූ මට්ටම වෙනස් කරලා දුක නැති කරන්න බෑ කියන එක. මොකද ඒකට අදාළ භෞතික මට්ටමක් නෑ සතුට හැදෙන්නේ මෙන්න මෙතනින් උඩට කියලා. ඔයාලා කියන්න සතුට දුක නැතුව සතුට හැදෙන්නේ කොයි જાතිය වාහනයක් තිබ්බමද? දුක නැතුව සතුට හැදෙන්නේ කොච්චර බලයේ තිබ්බට වඩා උඩින් තියෙනකොටද? දුක නැතුව සතුට හැදෙන්නේ කොච්චර ප්‍රමාණයකට ඉගෙනගෙන තියෙනකොටද? දුක නැතුව සතුට හැදෙන්නේ කොච්චර ප්‍රමාණයක් තල්ලේ තිබ්බට වඩා පස්සේද කියලා එකක් තියෙනවා. ඈ මේ එකක්වත් නැහැ. ඒ හැම එකකම ඕනම මට්ටමකදී දුක දැනෙන්න පුළුවන් ඕනම මට්ටමකදී සතුට දැනෙන්න පුළුවන් ඒක තීරණය වෙන්නේ සිතට අනුව නේද සිතේ මේ දුක තියෙන්නේ අපි හොඳට පැහැදිලි කරගත්තොත් අවබෝධය කියන කොටසට සාපේක්ෂව අපි අපිට හම්බෙන දේවල් හම්බෙන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න සමත් නම් එහෙම කිසිතැනක අපිට දුක් දැනෙන්නේ නැහැ හම්බෙන එකේ මොන අවුල තිබ්බත් නේද හම්බෙන දේවල් මොකද්ද හම්බෙන්නේ කියලා අපිට හරියටම හිතන්න පුළුවන් වෙච්ච වෙලාවට දුක දැනෙන්නේ හැබැයි වරදින වෙලාවදී එන්නේ හම්බෙන එක කොච්චර හොඳ වුණත් දුකයි ඒ හින්දා මේ දුක දුරු කිරීම සම්බන්ධයෙන් බෞද්ධ දර්ශනයේ පැහැදිලි කරන්නේ චිත්ත වෙනසක් ගැන හිතන්න කියලා සිතේ වෙනසක් ගැන කල්පනා කරන්න කියලා එතකොට බෞද්ධ දර්ශනයට අනුව දුක්ක් මානසික වින්දනයක් භෞතික හිමිකමක් නෙමෙයි කියලා ලෙඩේ නෙමෙයි දුක තියෙන්නේ ලෙඩේ ගැන හිතන එකේ කවුරු හරි දාලා ගියපුවාම දාලා ගියපු එකේ නෙමෙයි දුක තියෙන්නේ හිතෙන විදිහ කවුරු හරි තනි වුණාම තනි වෙච්ච එකේ නෙමෙයි දුක තියෙන්නේ හිතෙන එකේ එහෙනම් අපි කියනවා දුක මානසික අවස්ථාවක් දුකට හේතුව භෞතිකද මානසිකද දුකට හේතුව භෞතික නම් ඒක අර ලෙඩක් හරි මොකක් හරි කැඩිච්ච එක හරි කවුරු හරි මැරිච්ච එක හරි නිසා දුක හටගන්නේ වෙන්න ඕන. නමුත් ඇත්තම ගැඹුරින් හිතුවාම දුක හැදිලා තියෙන්නේ මරුණට නෙමෙයි.
මැරුණ කෙනා තව ජීවත් වෙනවට කැමති වීම නිසා. මැරුණ කෙනා මැරෙනවට කැමති වෙලා හැම හිටියානම් මැරුණට දුකද නැහැ. දැන් අපි වෙලාවකට අපේ අතනීප හුඟාක් වයෝවෘද්ධ ගොඩාක් ඔප්පල අපේ හුඟාක් සමීප ඥාතීන් උනත් පොඩ මැරෙනවට කැමති වෙලාවක් තියෙනවනේ. මරුණට කමන්නේ යාටත් අවුලන්නේ අපිටත් නිදහස් වගේ හිතෙන වෙලාවල් තියෙනවනේ මිනිස්සුන්. එහෙම වෙලාවක මිය ගියපුවම දුකද අපිට? මැරෙයි කියලා තේරුණ වෙලාවක මැරෙන්න ඉඩ දෙනවා කියලා තේරුම් ගිය වෙලාවක මරුණාම දුකද? දුක එන්නේ නැහැ නේ. ඒ දුක එන්නේ මේ ප්‍රශ්නෙට. කොහොමද? හිතන එක වැරදුනාම, වැරදෙන විදිහට හිතුනම, ઈચ્છාවන් මංග වුණාම තමයි දුක හැදෙන්නේ. ඉතින් ඒ නිසා ගිහි ජීවිතයක ඉඳලා වෙනස් කරන්න බැරි එකක් නම් හිත ඔන්න ගිහි ජීවිතේදී මග බල ලබන්න බෑ. නිවන් දකින්න බෑ. හැබැයි මේ හිත මේ ගිහිද පැවිදිද කියන එක අදාළද වෙනස් කරද්දී? ඈ ඔබ ගිහිද ඔබ පැවිදිද ඔබ බෞද්ධද ඔබ අබෞද්ධද කියන එකවත් අදාළද නැ. මේක තියෙන්නේ පින්නොතින වෙන ප්‍රශ්නයක්. ඒකට අදාළ ඔබේ ගිහි පැවිදි බව කියන එක නෙමෙයි. ඒකට දාලා තියෙන ඔබේ තේරුම් ගැනීම කොච්චර යථාර්ථයට සමාන වෙනවද කියන එක. යථාර්ථයත් එක්ක සමාන වෙනවද ඔබ ඔබ තේරුම් ගන්න තියෙන කතාව කියන්නේ. මේක අසමාන තාක්කල් කොච්චර සල්ලි තිබ්බත් දුකයි. කොච්චර බලය තිබ්බත් දුකයි. කොච්චර ප්‍රජාව හිටියත් දුකයි. කොච්චර කට්ටියකට නායකයෙක් වුණත් දුකයි. මොන දේ හම්බුණත් දුකයි. මොකද ඔයාට බෑ ඒ ඔක්කොම තිබිලවත් හිතෙන එකම වෙන විදිහට වෙන එකම හරියට හිතන්න පුළුවන්කම හදාගන්න. මොකද ඔබේ අවබෝධයේ ගැටලුවක් තියෙනවා. තේරුම් ගැනීම වල ප්‍රශ්නයක් තියෙන එක පුද්ගලයෝ ගැන වෙන්න පුළුවන්, භෞතික වස්තුන් ගැන වෙන්න පුළුවන්, ඔබේම ජීවිතය ගැන වෙන්න පුළුවන්, ඕනම එකක් ගැන වෙන්න පුළුවන්. මේ ඕනම එකක් ගැන ඔබගේ අවබෝධය ගැටලු සහගතයි නම් ඔබ දුකෙන් ඉන්නේ. දැන් මේ වරදවා තේරුම් ගැනීම මත ඔබට පටලැවි හිතෙන කරුණු 10ක් තමයි බුදුදහම කියන්නේ දස සංයෝජන කියලා. වරදවා තේරුම් ගැනීම එකේ පදනම අවිද්‍යාවේ කියන්නේ. අවිද්‍යාව හේවත් ලෝකය ගැන නිවැරදි ලෙස තේරුම් ගිහිල්ල නැතිකම හින්දා පටලැවෙන එක ප්‍රධාන එකක් තමයි සතුට ලැබෙන්නේ කොහොමද කියන එකට හරියට උත්තරයක් නැති එක. අර තීලබ්බත පරාමාස කියන්නේ ඒකනේ. තීලබ්බත පරාමාස කියලා කියන්නේ දෙවියන් පූජා කරපුවාම සතුට එනවද? හරි. ගහ වස්තු පූජා කරපුවාම සතුට වෙනවද? එළුවෙක් වගේ හිටපුවාම සතුට එනවද? හරකෙක් වගේ හිටපුවාම සතුට එනවද? දෙවියන්ට මේ යාඥා කරාම සතුට එනවද? බ්‍රහ්මයන්ට පූජා පවත්වපුවාම සතුට වෙනවද කියලා තේරුමක් නැති කමට කියනවා සීලබ්බත පරාමාස කියලා. සීලබ්බත පරාමාස කියලා. හරි. එතකොට ඔය වගේ තව එකක් තමයි සක්කාය දිට්ඨිය. ඔබ ඔබගේ සිරුර සහ හිත වේදනා කියන තුන ඇතුළුව ඔබේ කර්ම ශක්තිය සහ ඔබේම හිත ගැන තේරුමක් නැතිකමට තමයි පංච උපාදානස්කන්ධය ගැන ඔබට අවබෝධයේ වැරදියට හිතෙන්නේ. දැන් සක්කාය දිට්ඨිය කියන්නේ මම කියන හැඟීමක් හිතෙන එක. මොනවටද? සිද්ධි පහක එකතුවකට. සිදුවීම් පහක ස්වභාවයන් කීපයක ක්‍රියාකාරීත්වයේ එක ගුණයක් හැටියට වරදවා හඳුනාගත්තම ඇතිවන හැඟීමක් තමයි මමත්වය කියන්නේ. අපි ඔකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨිය ධර්මයේ විස්තර කරන්නේ පංච උපාදානස්කන්ධය තුල මම කියලා පුද්ගලභාවයක් විශ්වාසයට දැනෙන එක. ඒ කියන්නේ ඔබට ওই මම කියලා දැනෙන එක තමයි. ඔබේ තියෙන ස්කන්ධ පහක්. මොකද්ද? භෞතික ශරීරය. ඒකට කියනවා රූපය කියලා. ඊළඟට ඒකේ තියෙනවා විඳීම්, හැඟීම් ඇති වෙන එක. වේදනා කොටස. ඊළඟට ඒකේ තියෙනවා දත්ත ගබඩාවක්, සංඥා කියලා. ඊළඟට ඒකේ තියෙනවා ඉරනම් ගබඩාවක්. අපි කියනවා ඒකට කර්ම ශක්තිය කියලා. සංකාර කියලාත් කියනවා. හරි. ඊළඟට තියෙනවා මේ ඔක්කොම මෙහෙයවන සහ නිර්මාණය කරන විඥානයේ හෙවත් සිත කියලා කියන කොටසක්. ඔය පහේ එකතුවෙන් තමයි අපි මේ අපේ ගමන ඉතරහට යන්නේ.
අපිට රූපයක් තියෙනවා ඒකට අරමුණු වෙනවා ඒක අපි විඳිනවා ඒක අපි හඳුනා ගන්නවා ඒකෙන් අපි කර්ම හදනවා ඒ ඔක්කොම වැඩේ විඥාණය තමයි කරන්නේ. ඒතර ඔන්න ඒ ක්‍රියාවලියට තමයි අපි ජීවත් වෙනවා කියන්නේ. ඔය ටික වෙමින් පවතිනවට. හරියට ඒක වාහනයක් ස්ටාර්ට් කරා වාගේ. වාහනයක් ස්ටාර්ට් කරම වැඩ කරනවා. මොනවද? හුඟක් ඒවා. ඒ වැඩ කරන හුඟක් ඒවා ඇතුලේ හැබැයි කෙනෙක් නැහැ. ක්‍රියාවක් විතරනේ තියෙන්නේ. මේක ගැනත් කියන්නේ එහෙමයි. ක්‍රියාවක් තියෙනවා කරන්නෙක් නැහැ. ප්‍රතිඵලයක් නැත්තම් ප්‍රතිවිපාකයක් තියෙනවා හැබැයි විඳින්නෙක් නැහැ කියලා. මේක ඇත්ත ක්‍රියාකාරීත්වය ඇඟේ එහෙම තියෙන්නේ. හැබැයි ඔක තේරිලා නැති වුනහම අපි මමත්වේ කියලා අලුත් සංකල්පයක් නිර්මාණය කරගෙන අර වැසිතක්ත්වේ නොදන්නා කාලේ වැස්ස වස්තවන්නේ වැස්ස වලාහක කියලා දෙයියෙක් කියලා කාලයක් මිනිත්තු රැවටිලා හිටි. ඒ නොදන්නා කාලේනේ. ආන්ගේ නොදන්නා කාලේ වැස්ස ගැන හිටියේ පුද්ගලයන්ගේ ක්‍රියාවක් කියලා. හොළඟ ගැන හිටියේ පුද්ගල ක්‍රියාවක් කියලා. ඒකට පුද්ගලයෙක් තමයි මේක කරවන්නේ වගේ මිනිස්සු රැවටිලා හිටියා. අද ඔබ මමත්වේ කියලා ඇති කරන් තියෙන්නේත් එහෙම කරුණු නොදන්නා නිසා ඇතිවෙච්ච ක්‍රියාකාරීත්වය. ඉතින් ඔන්න ඔය සක්කාය දිට්ඨිය සංකල්පමීය ගැටලුවක්. ඒකට ගිහි පැවිදිකම බලපාන්නේ නැහැ. විචිකිච්ඡාව කියන්නේ මොකද්ද? මේ චතුරාර්ය සත්‍ය ගැන බුදුහාරෝ කිව්ව තර්කය පැහැදිලි නැති එක. ඒ හින්දා කිව්ව බුදුහාරෝ ගැනයි කිව්ව ධර්ම කරුණු ගැනයි කියන සංගයා ගැනයි කියලා තියෙන ප්‍රතිපත්ති ගැනයි ඔන්න ඔය ටික අටතැන්නි සැකේ කියන්නේ ඔය ටිකනේ. ඒ ටික ගැන මෙලෝදයක් තේරෙන්නේ නැති කම ඉන්නේ ධර්මයේ හොඳට දන්නේ නැති කට්ටියට. ධර්මයේ එකපාරක්වත් අභ්‍යාස වලින් ගෙනගෙන නැති කට්ටියට. අභ්‍යාස වලින් ගෙනගත්තේ කට්ටිය දන්නවා සිහිය දෙවුණු කරාම සනීපද නැද්ද කියලා. නීවරණ නැති නිදාසිත සුවපත්ද නැද්ද කියලා අත්දැකීමෙන් දන්නවනේ. ඒ අත්දැකීමෙන් දැනගන්නකම් ඕක තේරෙන්නේ නැහැ කාටවත්. තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති තාක්කල් විචිකිච්ඡාව තියෙනවා. එතකොට මේ ඔක්කොම ඔබේ තේරුම් ගැනීමේ ගැටලුවකට ඔබ තුල ඇති වෙලා තියෙන සංයෝජන ධර්ම. සංයෝජන කියන්නේ මොකද්ද? ඔබ මොකකට හරි ඒකින්ද බැඳිලා තියෙනවා. අපි හිතමු සක්කාය දිට්ඨියින්ද ඔබ ඔබේ හිරුරට ඔබේ හිතට ඔබේ හැඟීම් වලට වහල් වෙනවනේ නේද? අර දෘෂ්ටීන් වලට ගියපුවාම ඔබ ඔන්න දෙවියන්ට ග්‍රහවස්තු වලට හදිහුණියන් වලට සුභාසුභ නිමිති වලට බැඳෙනවනේ. අන්නේ බැඳෙන්න බලපාන හැඟීමක් හින්දා තමයි ඔකට සංයෝජනම් කියලා කියන්නේ නේද? ඔය වගේ තව එකක් තියෙනවා කාමරාග පටික කියලා දෙකක් තියෙනවා ඔය දස සංයෝජන වල. කාමරාගය කියලා කියන්නේ ධාතුමනිතිකාරය කියලා භාවනාවක් තියෙනවනේ. ඒ ලෝකයේ භෞතිකවාදී ඉගැන්වීමක් ඇත්තටම. දැන් පරමාණු ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන ප්‍රෝටෝන ගැන භෞතිකවාදී උගන්වන එක බෞද්ධ දර්ශනයේ තියෙනවා සතර මහා භූත කියන නමින්. එතකොට මේ ධාතු ඒ කියන්නේ ලෝකයේ හැමදේම හැදිච්ච පොදු මූල ශක්තියක් ගැන. ඒක විද්‍යාවේ කියන්නේ පරමාණුව කියලානේ. බෞද්ධ දර්ශනයේ කියන්නේ සතර මහා ධාතු කියලා. ඒ ඔන්න ඔය ඕක ගැන ලොකු විස්තරයක් තියෙනවා බෞද්ධ දර්ශනේ. ඒ වගේ වටිනකම කොහොමද? වටිනකම ගන්නෙ කොහොමද? ඒ වගේ ක්‍රියාකාරීත්වය මොකද්ද? ඒ ක්‍රියාකාරීත්වය මත ඔකේ නිත්‍ය අනිත්‍යතාවය කොහොමද? ඒකේ ඒක වැඩ කරන්නේ කොහොමද? ස්වයංක්‍රීයවද අනකලහමද වගේ දේවල් කතා කරලා අනාත්ම සංඥාව එම ගොඩාක් විස්තරත් තියෙනවා. ඔන්න ඔය ටික නොදන්නාකම තියෙන කෙනා දන්න ටිකක් තියෙනවා. ඒ ටික තමයි කාමරාගයයි පටිගයයි අවුස්සන. මොකද්ද ඔය ටික දන්න කෙනා දන්නවලු වෙන්නේ මෙහෙම තොරතුරක්. ධාතුමත්තකෝ නිස්සත්තෝ නිජ්ජීවෝ සුඤ්ඤෝ කියලා දන්නවලු ලෝකේ තියෙන හැම දෙයක් ගැන. ඒක කෙනෙක් හෝ වේවා දෙයක් හෝ වේවා. ඒක ගැන මේ දන්න කෙනාට තේරෙන්නේ ලෝකේ ඇත්ත තියෙන විදිහ ඒ තමයි මේක නිකම්ම නිකං යම් අමුද්‍රව්‍යයක් විතරයි. ඒකේ අගය බිඳුව එකක් අයිතියක් නැහැ සංක්‍රීයව ක්‍රියාත්මක වෙන එකක් කියලා. ඔක තේරෙන මට්ටමේදී එහෙම තේරෙන්නේ. එතකොට තණ්හාව ඇති වෙන්නේ නැහෙනේ. ඇයි? අගය බිඳුව නම් අයිති කරගන්න බැයි නම් අයිති කරගත්තට වැඩකුත් නැත්නම් අයිති කරගන්න උත්සාහ කරනවද? නැහැ ඒක බිඳුව වෙනවනේ. ආන් ඒකට කියන්නේ අපි තණ්හාව නැති වෙනවා කියලා. ඒක ධර්ම අවබෝධයෙන් වෙන්නේ. පරිවේචන වලින් මේ මට්ටමට ඔබට එන්න ඕන. ඒක නැති කට්ටියට මේ අගය එක්ක තමයි අයිති එක්ක තමයි කාමරාගය කියන එක ඇති වෙන්නේ. මොකද එයාට අගයක් තියෙන ඒවා ඇතුලේ පේනවා මොකද්ද? සුඛයක් කියලා එකක්. අයිතිය කියන එක ඇතුලේ එයාට පේනවා මොකද්ද? සාර සුඛ කියන තර්ක ටිකක්.
එතකොට එයා උත්සාහ කරනවා. ඒ උත්සාහයට තමයි කාමරාගය කියලා කියන්නේ. පටිගය කියන්නේ මොකද්ද? උත්සාහ කරලා බැරි වුණාම ඇති වෙන එක. උත්සාහ නොකරමද තරහ යන්නේ කාත් එක්ක හරි. ඒ හුඟා තරහ ගැට්ටිය try කරලා බැරි වෙච්ච ඒවට තියෙන්නේ. අපි වාහනයක් වුණා වෙන්න පුළුවන් වාහනයක් වුණත් එහෙමයි. ගන්න බල්ල ගන්න බැරි වුණා නම් ඒ වාහනේ දාන්න හොඳ නෑ වෙනවා අපිට. අපි කියන මේ වාහන වර්ගයවත් වැඩක් නැති වෙනවා. නේ? ඡන්දත් එහෙමයි පෙරදුනාට පස්සේ හොඳ නෑ. දිනුවනම් ඒ කට්ටියට ඕන ප්‍රශ්න හොඳයි. ඒ වගේම තමයි ඔය පෙම්මතුන් පෙම්ම තියන්න ඕන මේක. ආසය ඒවා ඉෂ්ට කරගන්න බැරි තැන තරහට ගන්නවා. වටින ඒවා අත්පත් කරගන්න බැරි වුණාම තරහට ගන්නවා. නේ? සැප ලැබෙයි කියලා හිතන ඒවා ඔයාලට හම්බුනේ නැති වුණාම ඒවා එක්ක ගැටෙනවා ඔයාලට. මේ ඔක්කොම එන්නේ එතකොට වැරදි තේරුම් ගැනීමක් නිසා හටගත්ත ප්‍රශ්න ටිකකින්. ඒ වගේම ඊට පස්සේ මොකද වෙන්නේ? බැඳීම් ඇති වෙනවා. අර වටිනාකම අගය ඒක ලං කරගත්තාම සැපේ ලැබෙනවා කියන හැඟීම ආවකම මොකද වෙන්නේ? ඒවට ඇලෙනවා. ඒවා ඕන වෙනවා. ඒවාට ආස වෙනවා. එහෙනම් තමයි මේවට සංයෝජන කියලා කියන්නේ. තරහිනුත් එහෙමයි. අර අරක එක්ක වෛර කරනවා ඊට පස්සේ. නේද? ඒ කියන්නේ ඒ වෛරය ඉවර වෙනවා කවදදද? ආය යාළුනොත්. ඒ වෛරයේ තරහ ඉවර වෙනවන්නේ නැද්ද යාළු වුණ ගමම? නේද? ඒ කියන්නේ ඒක හැටි අවිද්‍යාවෙන් නැත්නම් අනෝබෝධයෙන් වැරදි තේරුම් ගැනීමක් නිසා පැන නගින දුර්වල වැරදි චින්තනයක් තර්කයකට තමයි සංයෝජනයක් කියලා කියන්නේ. නේද? ඔය වගේ තමයි අර මාන්න උද්දච්ච අවිද්‍යා රූපරාග අරූපරාග කියලා තියෙන මේ දස සංයෝජන. ඒ ඔක්කොම විස්තර කරන්න මේ වෙලාව වෙලාව මදි. මට කියන්න ඕන කරන්නේ මෙන්න මේ 10 තියෙන තාක්කල් තමයි අපි දුක් විඳින්නේ. කියන්නේ මේ 10ම තියෙනකොට කියන නමක් තියෙනවා. මොකද්ද? පෘථග්ජනයා කිය. මේ 10ම තියෙනවා නම් තාම එයාගේ අවිද්‍යාවේ මට්ටම හඳුන්වන්නේ ඒ අවිද්‍යා මට්ටමට හඳුන්වන පුද්ගල නාමය තමයි පෘථග්ජනයා. එයා ඔන්න 31 තලයේම සැරිසරන්න පුළුවන් මෝඩ මිනිහෙක්. පෘථග්ජනයා කියන එක නිකන් තේරුම මෝඩයි වගේ එකක් තමයි. එතන මොලේ මදි වගේ එකක් තමයි තියෙන්නේ. ඒක අදාළ නම් දාගන්න වෙනවා කට්ටියට. නේ? ඊළඟට මේකෙන් තුනක් නැති කරගත්තහම එයා ටිකක් බුද්ධිමත් වෙනවා. ඒ ටිකක් බුද්ධිමත් වෙන එක ධර්මයේ හඳුන්වනවා සෝතාපට්ටි ඵලය කියලා. මේ ටික ලෞකිකත්වයට සාපේක්ෂව ටිකයි නෙමෙයි. නිවන් මගේ යන්න තියෙන ඔක්කොම බලපුවාම ජුට්ටයි වගේ එකක්. හැබැයි මේක ලෞකිකත්වයේ සමග ලෝකෝත්තරත්වයේ ගලපලා කියන ගාථාවක් ඔයාලා අහලා තියෙනවා. මොකද්ද? අර සබ්බ ලෝකාදිපත්‍යය කියලා තියෙන ගාථාව ධම්මපදේ. ඒක කියනවා සක්විති රාජ পদවිය ලැබවන කෙනෙක්ට තියෙන භෞතිකමය වූ ලෝක මේ ලෞකික සුවය හිතාගන්නවත් බෑනේ නේද? ඒ කියන්නේ සක්විති රාජ කියන්නේ දිව්‍ය ලෝක 6යි manuss ලෝකෙයි විපක්ෂයක් නොමැතිව නායකත්වයේ හම්බෙන වෙලාවක්. ඒ කියන්නේ යට හතුරු නෑ. ඒ ඔක්කොමලා කැමති වෙලාවක යට හම්බෙන පිනට හම්බෙන නායකත්වයකට තමයි සක්විති රාජ পদවිය කියලා කියන්නේ. එතකොට යාට ලෝකේ හැම ඉඩමක්ම යාගේ, හැම කෙනෙක්ම යාගේ, හැම වාහනයක්ම යාගේ, හැම එකක්ම යාගේ වගේද? සැප කොච්චරද කියලා හිතාගන්නවත් බෑනේ. හරි? අන්නේ සැපේ සහ සෝතාපට්ටි ඵලයේ සැපය බුදුහාර එක තැනකදී සංසන්දනාත්මකව කියනවා. කොහොමද කියන්නේ? ඔය සක්විති රාජ পদවියේ සැපයෙන් සැපය සෝතාපට්ටි ඵලයෙන් 16න් එකක්වත් නැල්ලු. කලං නාග්ගති සෝලසින් කියලා කියන්නේ. ඒ කියන්නේ සක්විති රජ්ජුරුව විඳින සැපේ වගේ 16 ගුණයක් විතර සැපයකට තමයි කියන්නේ මොකක් කියලාද? සෝතාපට්ටි සැපය කියලා කියන්නේ. හරිද? අර තුන නැති කරපුවාම ඇති වෙන එක. ඒකට වාසියක් තියෙනවා. ලාභ ප්‍රතිලාභ තියෙනවා. මොනවාද? සතර අපාය ආය උපදින්නේ. සතර අපායක තියෙන කනෙක්ෂන්, සම්බන්ධතා, බැඳීම්, ඒ දුක උරුම බවට ඔබේ තිබිච්ච දඬුවමට තාමත් ඔබ වරද කරුීමේ తත්වය මේ ඔට්ටමට ආවම නිදොස් කොට නිදහස් වෙනවා. සෝතාපට්ටි ඵලයට පත්වෙච්ච ගමම චතුහ පහයිච විප්පමුත්තු සතර අපායෙ මිදෙනවයි කියනවා. ඒ කියන්නේ ඇයි සතර අපාය උපදින්න පින්නදේ සක්කාය දිට්ඨිය කියන දෝෂ සහගත සිතුවිල්ල තියෙන්නම ඕන. ඒක නැති වුණ ගමන් සක්කාය මේ සතර අපායත් එක්ක තියෙන සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. එතකොට
ඔන්නයි සෝදාපත්ති ඵලයට පත් වෙන්නේ නැත්තම් සක්කාය දිට්ඨි නැති කරන්න මොකද කරන්න ඕනේ ධර්මයේ ඊටාම් පැහැදිලිව සතිපට්ඨාන සූත්‍රය කියනවා සෝතාපට්ටි ඵලයට පත් වෙන්න ඔබ කරන්න ඕනේ මේ භෞතික සිරුර ගැන කරුණු කීපයක් ඊටාම නිවැරදිව හොයා ගන්න ඕන මොනවද කය කියන්නේ මොකක්ද කියලා හරියට හොයා ගන්න ඒ සකස්ස තිබෙන්නේ මොනවාගෙන්ද කියලා මේකේ අමුද්‍රව්‍ය සංඥාව ඇති කර ගන්න කය කොයි වගේද කියලා විවෘත මනසකින් බලලා හොයා ගන්නවා මේ ටික හොයා ගැනීම එක පියවරක් ඔය කියන සක්කාය දිට්ඨිය දුරු කර ගන්න. ඒක සක්කාය දිට්ඨිය ඇති වෙන්න බලපාන කරුණු පහෙන් රූප කියන කොටසේ පරිේශණය. ඊළඟට වේදනානුපස්සනාව කියලා භාවනාවක් තියෙනවා. ඒ වෙන මොකුත් නෙමෙයි ඔබට දැනෙන හැඟීම් වල ස්වභාවය අධ්‍යයනය කරලා. ඒකටත් සතිපට්ඨාන සූත්‍රය අභ්‍යාස තියෙනවා. ඒ හැඟීම් අපිට දැනෙන්නේ ආයතන 6ක් හරහා. ආයතන වටේන අරමුණ තුල තමයි හැඟීම තියෙන්නේ. ඕක ගැන විශාල අධ්‍යයනයක් අපේ බෞද්ධ දර්ශනයේ හරි සරල තැනකින් පටන්ගෙන කියලා තියලා තියෙනවා. ඕක කරපුවාම අපි දන්නවා විඳීම ඒ මොහොතේ හේතු ටිකකින් හටගෙන ඒ හේතු ටික විනාශ වුනහම නැති වෙන වර්ගයක නිර්මාණයක් කියලා. එතකොට අපි විඳීම ගැන හොයා ගන්නවා විඳීම යන කුමක්ද? ඒක සකස් වෙන්නේ මොන වගේන්ද? ඒකේ ಗುಣ කොයි වගේද කියලා. ඊළඟට ඔය වගේම අපි හිත ගැනත් හොයා ගන්නවා. හිත කියන්නේ මොකක්ද? සකස් වෙන අමුද්‍රව්‍ය මොනවද? ඊළඟට ඒකෙත් හිත කොයි වගේ එකක්ද කියලා හොයා ගන්නවා. ඒක යටතේ අපිට ওই පංච උපාදානස්කන්ධය ගැන, හිතේ අනිත්‍යතාවය ගැන, හිතේ අසාරතාවය ගැන වගේ අභ්‍යාස වලින් ඉගෙන ගන්න ටිකක්. ඒකට තමටහන් තියෙනවා. හරි. ඔන්න ඔහොම කය ගැනයි, හිත ගැනයි, වේදනාව ගැනයි ඔය තුනේම ස්වභාවිකත්වයේ හෙවත් ධර්මතා ගැනයි පරිේශන හතරකින් පස්සේ තමයි සෝතාපන්න වෙන්නේ. පරිේශන හතරකින් පස්සේ තමයි සෝතාපන්න වෙන්නේ. මොනවද තේරුම් ගන්න ඕනේ? මේ පහම අල්ප ආස්වාදයක් තියෙන පහක් කියලා තේරෙන්න ඕනලු. සෝතාපන්න වෙන්නේ. හරි? මේකේ පොඩි පොඩි සතුටයි තියෙන්නේ. හරි? හැබැයි ලොකු දුකක් තියෙනවා. විඳීම් වල නිකන් හිතන්නකො චූටි සැපක් තියෙනවා ඒ සැප විඳට හෙන කාලයක් දුක් විඳින්න වෙනවා චූටි සැපක් තියෙන චූටි ආසාවක් ඉෂ්ට වෙන්නේ විඳනවල හැබැයි ඒක විඳට සෑහෙන කාලයක් අපිට දුක් විඳින්න තියෙනවා සෑහෙන කාලයක් වගකීම් දරන්න තියෙනවා සෑහෙන කාලයක් නඩත්තු කරන්න හැම වෙනවා නේ චූටි සැපක් තියෙන අපි හිතමු වාහනයක් ඕන කියලා හේතුණක් ගත්තා ගත්තට පස්සේ අමාරු ප්‍රශ්න ගොඩක් එනවා ලීසින් ගෙවන්න ඕන ඉන්ෂුරන්ස් කරන්න ඕන ඇක්සිඩන්ට් වුණාම හදා ගන්න ඕන උගා ප්‍රශ්න හැබැයි වාහනයක් තියෙනවනේ කියන්නේ චූටි සතුට තියෙන නේ චූටි සතුටක් තියෙනවා ලොකු ගැටලුවක් තියෙන ඊළඟට තේරෙන්න ඕන ඔය ගැටලුව ඇති නොවන විදිහට ඕක පාවිච්චි කරන්නත් ක්‍රමයක් තියෙන ඒකට අපි කියනවා නිස්සරණය කියලා මේ ඇඟත් එහෙමයි මානසික පීඩන හට නොගන්නා විදිහට පාවිච්චි කරන්න ක්‍රමයක් තියෙනවා අපිට ඇති වෙන හැඟීමුත් එහෙමයි විඳන චිත්ත පීඩාව ඇති නොවන විදියට විඳින්න ක්‍රමයක් තියෙනවා තාක්ෂණයක් හරි අපිට තියෙන භෞතික වස්තු මොනවාරි වත්කම් පීඩනයේ ඇති නොවන විදියට පාවිච්චි කරන්න තාක්ෂණයක් තියෙනවා අපි ඒකට කියනවා නිස්සරණය කියලා හරි ඔන්න ඔය ආස්වාදය ආදීනවේ නිස්සරණය ඕක දකින්නකොට අපිට පේනවා හටගෙන විනාත වෙන මැදකොය ඔක්කොම තියෙන්නේ කියලා පටංගන ඔය ටික වෙලා ඊට පස්සේ නැති වෙනවා වගේ එක. ඔන්න ඔය ටික ඔය මාත්‍රිකා තුන ගැන යමෙක් දැනගත්තොත් පින්නතුනේ සෝතාපන්න වෙනවා. සංතනිකායේ සීල සූත්‍රයේ තියෙනවා ඔය පංච උපාදානස්කන්ධය ගැන යම් කිති කෙනෙක් ආස්වාදයේ ආදීනවේ නිස්සරණය සමුදේ අත්තංගනමේ සුළු වශයෙන් දැනගත්තාම සෝතාපන්න වෙනවා. ඊට වඩා වැඩියෙන් දැනගත්තාම සකදාගාමි වෙනවා ඊටත් වඩා හොඳට දැනගත්තාම අනාගාමි වෙනවා හොඳටම දැනගත්තම රහත් වෙනවා කියන මේ ටිකමයි එහෙනම් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන අභ්‍යාස හතරයි ඒ අභ්‍යාස හතරේ සෝතාපට්ටි ඵලයත් සකදාගාමි ඵලයත් අනාගාමි ඵලයත් අරිහත්ත්වයටම පත්වීමේ හැකියාවක් තියෙනවා එහෙනම් පින්නතුන්ට මේ ජීවිතය තුළ ජීවත් වෙමින් ඔබේ ජීවිතය ගත කරමින් සල්ලි හොයමින් ඔබ වගකීම් දරමින් ධර්මුණුබුරන්
නඩත්තු කරමින් සෝතාපන්න වෙන්න පුළුවන්. කරන්න ඕනේ මේ අවිද්‍යාව කොටසේ භාගයක් විතර දුරු කරගන්න එක විතරයි. ඒක දුරු කරගත්තම ඔයාලට සල්ලි හොයන්න බැරි වෙන්නේත් නේ. ඒක දුරු කරගත්තම ඔයාලට බබාලා හම්බෙන්නේ නැති වෙන්නේත් නේ. දැන් විශාකා අවුරුදු 7 දී සෝතාපන්න වුණේ. දරුව 20ක්. විශාකට ලොකු බිස්නස් තිබුණා. අනාථපිණ්ඩික සිටුවරයා සෝතාපන්න වෙච්ච කෙනෙක්. එයාට ලොකු ව්‍යාපාර තිබුණා. නේ? එතකොට ඒව කරන්න බැරි වෙලා නේ. දැන් මහානාම සාක්‍ය ගම්මුලා දේනි. එයා ගෘහපතියෙක්. ඒ කියන්නේ ගමේ හිටපු ග්‍රාම නිලධාරී කෙනෙක් වගේ. ඒක ලොකු ඩියුටියක් තිබුණා එයාට. ඒව කර හැකියි. නේ? ඒව හොඳටම කරන්නත් මං හිතන්නේ මේ දෘෂ්ටීන් අඩු වෙන්න ඕන. මිත්‍යා දෘෂ්ටීන් අඩු වෙන්න ඕන. මොකද ඔබ විසින් මහන්ති වෙලා ඔබ විසින් ජයග්‍රහණය කළ හැකිව තියෙන එකක් දෙයියෝ කරලා දෙයි කියලා හිතුනොත් ඔයාලා මහන්ති වෙන්නේ අඩු වෙන්නේ නේද? ඈ ඒ මහන්සි වෙන එක අඩුවෙන් වීමෙන් හින්ද ජයග්‍රහණයත් අඩුවෙන් හම්බෙන්නේ. මොකද දෙයියෝ අදාළ නැතුව ඔයාලගේ අතේ තියෙන ජයග්‍රහණ ඔයාලා දෙයියොන්ට කරන්න පුළුවන් දේවල් කියලා හිතුවොත් ඔයාලගේ වැඩේ මන්දගාමීව යන්න නේද? ගෙයක් හදනකොට අදාළ වෙන්නේ බාසොයි සල්ලි නායකත්වයේ කියන තුනනේ. ඔයාලට වැඩේ ඕන හොඳ බාත් කෙනෙක් ඔයාලා හොයාන වැඩ කරන්න සල්ලි තියෙනවා නම් මොන නැකතක්වත් ඕනේ නැහැ නේද? ඈ මොන ග්‍රහාපලයක්වත් බලපාන්නේ නැහැ නේද? වැඩේ යනවා. ඒ මොකක්වත් අදාළ නැහැ නේද? හැබැයි ඒ ටික නැතුව ඔයාලා ඒ ටිකේ අඩුපාඩු තියාගෙන දෙවියන්ගෙන් ගේ හදලා ඉවර වෙන්න ඉක්මනට සපෝට් එකක් බලාපොරොත්තු වුණොත් ගේ ලේසියෙන් හැදෙන්නේ නැහැ නේද? මොකද කෙරෙන්න ඕන ටිකක් තේනවා. ඒ ටිකට උනන්දු අඩු වෙනවා දේව විශ්වාසයෙන්ද නේද? ගෙදර ප්‍රශ්නයක් ඇති වුණා කියමු කණ්ඩායමක් අතර මේක සාකච්ඡා කරලා අවබෝධ කරගෙන තේරුම් කරගෙන එකඟතාවට ඇවිල්ලා විසඳ ගන්න තියෙන එක. හැබැයි සාකච්ඡාව නොකර මොන පූජාව තිබ්බත් ගෙදර වැඩක්ද නේද? අර දෘෂ්ටියෙන් ගින්න කට්ටිය මොකද කරන්නේ? සාකච්ඡාව කරන්නේ කවදා? ඒ කට්ටිය මේ චරිත වෙනස් වෙන්න, මේ චරිත විශ්වාසයන් වෙනස් වෙන්න පූජා තියෙනවා. එතකොට තව ප්‍රශ්න නේද? එන මතක තියාගන්න ඔබේ ගෘහස්ත ජීවිතේ ලස්සන වෙන්නත්, සාර්ථක වෙන්නත්, හොඳම මට්ටමට අර දියුණුවේ දොරටු ටික තියෙන පිරිහීමේ දොරටු වහපු කෙනෙක් නම් සාර්ථක වෙනවනේ. ඒ මට්ටම තමයි සෝතාපන්න ඵලය. සෝතාපන්න ඵලයේ මේ දේවල් කියනකොට කියනවනේ. එයා අරියකාන්ත සීලයෙන් යුක්තයි. ඒ කියන්නේ පංචශීලයේ කඩන්න නැතුව ඉන්න බලන්නේ. කැඩුනම මේ අවංක ලෙස පිළිගන්නවා. මේ තියෙන කිංචාපිසෝ කම්මං මේ පාපකම් කියන පොඩිපව් වෙනවා හැබැයි පිළිගන්නවා. ඒ කියන්නේ ගෙදරක එහෙම කෙනෙක් ස්වාමියා වෙනකොට, එහෙම කෙනෙක් බිරිඳ වෙනකොට, ඔපිත් එකේ වැඩ කරන කෙනෙක් ඒ වගේ වෙනකොට කොච්චර හොඳද? වැරදි නොකර ඉන්න එයා උත්සාහ කරනවා. එයා අතින් වැරද්දක් වුණොත් පිළිගන්නවා. ඒ ගෙදරක් කොච්චර හොඳ කරගන්න පුළුවන්ද නේ? එහෙම 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 ඔෆිස් එකක්, එහෙම ගමක්, එහෙම මේ නගරයක් කොච්චර ලස්සන වෙයිද? වැරදි නොකරන්න උවමනාව තියෙනවා. වුණොත් වරද්ද පිළි අරගෙන හදාගන්න. නේද? සෝතාපන්න කෙනාගේ ලක්ෂණය ඒක. ඒ නිසා ගෘහස්ථ ජීවිතය තුළ මේක කරන්න පුළුවන් විතරක් නෙමේ, කරගත්තොත් විතරයි හොඳටම ජීවිත විඳින්නත් පුළුවන්. ඔයාලගේ ජීවිතවල දැන් තෘප්තිය නැත්තේ මේ මනෝවිද්‍යාත්මක සුවවීම ඔයාලගේ මනසට හිතට ඔයාලා හදාගෙන නැතුවයි සල්ලි හම්බ කරන්නේ. එතකොට කොයි මට්ටමේ සල්ලි ගානක දිවස් සතුට හැදෙන්නේ? හැබැයි මේක දන්නවනම් එහෙම මොකද දන්නවද ඉන්නේ? තියෙන මට්ටමේ සල්ලි ගානෙන් සතුට හදාගන්න වල දන්න. හරි? ඔයාලට දැන් ඔයාලා ජීවිතේ මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නේ මේ හිත හදාගෙන නැතුව හින්දා. ඒ මිනිස්සු කොච්චර ඔයාලට උදව් කළත් ඔයාලට සතුට දැනෙන්නේ. හැබැයි මේක දන්නවා නම් ඒ මිනිස්සුන්ගේ සාමාන්‍ය ජීවිතේ දැනට හම් වෙන ප්‍රමාණයන් තියෙනවානේ. ඒ මට්ටමේදී ඔබ සතුට වෙන්නත්, ඒ තියෙන ගැටලු සාමකාමීව තේරුම් ගන්නත්, සබහාදහමේ දේවල් හැටියට තේරුම් ගන්නත් ඔබ දක්ෂ වෙනවා. ඒක ගැටුම් අඩුයි. ප්‍රශ්න අඩුයි. අපි දුම් මරණයක් කියලා. මරණය ඔබ තේරුම් ගත්තහම දැනෙන තත්වයයි තේරුම් නොගෙන ඒ ගැන දුක් විඳින එකයි ලොකු වෙනසක් තියෙනවා. සෝතාපන්න කෙනා වහාම ඔබ තේරුම් ගන්නවා නේද? ඒ නිසා පින්වතුනි, පින්වත් ඔබට අපි මේ මතක් කරන්නේ මේ ටික බොහොම හොඳට කරන්න පුළුවන් ගෘහස්තෝ ඉඳ. මොකද ඔබට ගවේෂණය කරන්න තියෙන දේ ඒක ගවේෂණය කරාම එන තත්වයක්.
ගිහි ජීවිතයක් ගත කරන්න බැරි වෙන්න බලපාන්නේ. ගිහි ජීවිතයක් බැරි ගත කරන්න බැරි වෙන්න බලපාන්න රහත් මට්ටම වගේ වෙන්න ඕන. අනාගාමී මට්ටමෙන් උඩ මට්ටම වගේ වෙන්න ඕන. නේද? අනාගාමී මට්ටමේදීත් ගෘහස්ත ජීවිතේ හිටිය හැකියි. අර කාමරාග නැතුව හොඳ සෞම්‍ය ජීවිතයක් ඇටියෙත. රහත් වුණොත් තමයි gedara ඉන්නත් හිතෙන්නේ නැත්තේ. ඒ කියන්නේ කන්න බොන්නවත් උවමනාවක් හිතෙන්නේ නැති හින්දා. ජීවත් වෙන්නත් උවමනාවක් නැති නිසා. ඒක එක වෙනම මට්ටමක එකක්. ඒ නිසා බය වෙන්න එපා නිවන් දකින්න. නේද? නිවන් දකින්න සමහරු බයයිනේ. මේ ඔක්කොම කඩා කප්පල් වෙයි කියලා. නෑ ඔය කඩා කප්පල් වෙලා තියෙන ඒවා හුඟක් හරියයි නිවන් දැක්කොත්. නිවෙනේ මට්ටම් හතරක් තියෙනවනේ සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් කියලා. ගිහිව දකින්න පුළුවන් මේකේ අනාගාමි මට්ටම දක්වා කිසිම ප්‍රශ්නයක් නැතෝ. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතෝ කියන්නේ කාමසේවනීය කියන කොටස දක්වාම ගෘහස්ත ජීවිතයක තියෙන සාමාන්‍ය ඇවතුම් පැවතුම් ආර්ථිකය හරිය මේ ඕනම එකක් එලෙසින්ම පවතමින් හොඳ මිනිහෙක් හැටියට සැනසීමෙන් ඉන්න මිනිහෙක් හැටියට අනාගාමි වෙනකම්ම පුළුවන් ගෘහස්ත ජීවිතය. ඒ නිසා කිසි ලෙසකින්වත් ඔබ මේක ගෘහස්තව බෑ කියලා හිතන්න අවශ්‍යත් නෑ. ඒ වගේම ගෘහස්ත වේදත්වයන්ටපත් වෙන්න බය වෙන්න ඕනෙත්. මොකද ලෝකේ සාර්ථකම මිනිස්සු ගත්තාම ඔය බෞද්ධ දර්ශනයේ ඉන්න එකට කොඩා කලපටන් මේ කියන ජයග්‍රාහී මනස තිබිච්ච අය. විසාක, අනාථපිණ්ඩික මේ වගේ විශාල ගණනාවක් ඉන්නවා. කොඩා කලපටන් එකට ඉතාම සෞම්‍ය ජීවිත ගත කරපු අය. සෞම්‍ය ජීවිත ගත කරලා තිනවා. එහෙම වෙන්නත් ඕන නේද අයියේ? දැනට ඔයාලට තියෙන කොටාක් කායික මානසික පීඩා එන්නේ ඔබේ ඔය මමත්වයට සාපේක්ෂව. මේ මම කියන එකට හම්බෙන නොහම්බෙන ඕන කරන හම්බෙන්නේ නැති ඕවා එක්කනේ මේ ගැටලු තියෙන්නේ නේ. කියන ඔබේ තියෙන ජීවිතයේ අතෘප්තිකර සියලු තත්ත්වයන් බලන්නකො. ඒ සියලුම තත්ත්වයන් සක්කාය දිට්ඨියට සාපේක්ෂක වෙන්නේ. ඒක සක්කාය දිට්ඨිය නැති කරගත්තොත් කවුරු හරි කෙනෙක් ඔය හුඟක් ජීවිත අවස්ථාවල සැනසීම තියෙනවා. මොකද එතකොට තේරෙන්නේ අසනීපය සාමාන්‍යයි. කවුරු හරි කෙනෙක් නිකන් අපුරු වැඩක් කරොත් ඒ මේ වෙලාවේ හැටි. පත්ති හොඳ වෙයි කියලා වගේ හිතලා හේප් එකේම ඉන්නවා. දැන් බය වෙලා ලොකු වැඩක් කරන්න යනවා. නේ තරහ වීම කියන එක මේ හොඳට ධර්මයේ දන්න කෙනෙකුට තේරෙන්නේ මේ වෙලාවේ ප්‍රතිචාරය කියලා. එයා ආපහු යාළු වෙන බව හොඳට ධර්මයේ දන්න එක්කන දන්නවා. හරි. එයා ඕන්නම් තරහ උස්සන්නත් දන්නවා, තරහ නිමන්නත් දන්නවා. මේක නොතේරුම් ගත්ත කට්ටිය කරන්නේ තරහ උස්සන එකමයි. ඒ කට්ටිය මරා ගන්නකම් මේ වැඩේ කරනවා. නේ හැබැයි ධර්මයේ දන්න පවුලක ධර්මයේ දන්න සමාජිකයෝ දෙන්නෙකුට පොඩි පොඩි හිත් වේදනා ඇති වෙන ඒවා හුඟක් හොඳට කලමනාකරණය කරගත්තා. ඒ නිසා මේ කටයුත්තට පින්නතුන් උත්සාහ කරන්න. ඔබට ඕන වෙන්නේ මේ ගවේෂණයක් සිද්ධ කරන්න දින 4-5ක කෙටි කාලයක්. ඉතාම කෙටි කාලයක් තුල මේ මූලික මට්ටමේ ගවේෂණය ඔබට කරලා නිමා කරන්න පුළුවන්. තේන්නේ පරිේශන අවස්ථා පරිේශන සිද්ධි තුනක් බලන්නනේ. කය ගැනයි, හිත ගැනයි, වේදනා ගැනයි කියන කොටස් තුන ගැන ධර්මතා බලන්න. ඒ වගේ ස්වභාවිකත්වය බලන්න. ඒ වගේ යථාර්ථය හඳුනා ගන්න. ඔන්න ඔය ටික කරගමම්ම සෝතාපන්න භාවයට පත් වෙනවා. වාසි ගොඩයි. මොනවද? අපාය යන්නේ. ඒ කියන්නේ මාර සතුටින් ජීවත් වෙන්න පුළුවන්. නාකි වුණාට දුක හිතෙන්නෙත් නැහැ, බය හිතෙන්නෙත් නැහැ. දැන් වයසට ගියාම දුක හිතෙන්නේ බය හිතෙන්නේ ඇයි? මැරිලා කොහේ ඉපදෙයිද දන්නේ නැහැ කියන විශ්වාසෙට. අවිශ්වාසෙට. නේ සෝතාපන්න වෙච්ච කෙනාට ඒ මරණ බය එන්නේ නේ. හරි ඊළඟට සෝතාපන්න කෙනාටින් කිසි ලෙසකින්වත් එයාගේ අතින් පංචානන්තරිය පාප කර්ම ආය වෙන්නේ නේ. කිසි ලෙසකින්වත් වෙන්නේ නැහැ. කෙනෙක් කීයටවත් අපාය යන්නේ නේ. ඔය ඕක කියන්න පුළුවන් ගානට සතුට තියනවා කියන්නේවත් කණ්ඩ බොන්න නැති වුණත් අවුලක් නැති එක. කණ්ඩ බොන්න නැති වුණත් ඕක දැනෙන කෙනෙකුට කණ්ඩ බොන්න නැතුව මරුණත් දුක නේ. ඒක තේරෙන්නේ එහෙම හිතේ ඒ මට්ටමක් හිතන්න ඕන. හරි ඊළඟට සෝතාපන්න කෙනාට මිත්‍යා දෘෂ්ටි එකක්වත් නැහැ. මිත්‍යා දෘෂ්ටි එකක්වත් නැහැ සෝතාපන්න කෙනාට. ඒ කියන්නේම ජීවත් වෙන්න ලේසි. ඒ කියන්නේ අපතේ යන සල්ලි ගොඩාක් account එකේම දාගන්න පුළුවන් නේද? හයි දෙවියන් දෙනේවා, යන්ත්‍ර මන්ත්‍ර කරන්න දෙනේවා, පූජා තියන්න දෙනේවා, හූරියන් කපන්න දෙනේවා නේද? සුර දාන්න දෙනේවා ඔක්කොම ජීවත් වෙන්නම ගත්ත හැකි. මොකද එයා හිතෙන් හොඳටම දන්නවා
මගේ ප්‍රශ්න මගේ හිතේ තියෙන්නේ කියලා. ඒකට ගහලෝක බලපාලත් නැහැ, දෙයියෝ බලපාලත් නැහැ. ඔයාලට තේරෙන විදිහ, මිනිස්සු තේරුම් අරන් තියෙන විදිහ, භෞතිකයේ තේරුම් අරන් තියෙන විදිහට සාපේක්ෂ අත්දැකීමක් තමයි දුක කියලා දන්නවා සෝතාපන්න කෙනා. එහෙනම් එයා ජීවිතේ සාමාන්‍ය ස්වභාවිකව සිද්ධ වෙන කිසිම තැනකදී කම්පා වෙන්නේ නැහැ. ඒකමත් ලොකු ජයග්‍රහණයක්. මොකද ලෝකේ මිනිස්සු මැරෙනවා. මේ මිනිස්සු අමනාප වෙනවා. මිනිස්සුන්ට යම් යම් දේවල් කරගන්න බැරි වෙනවා. මිනිස්සු අසාර්ථක වෙනවා. ඒක මිනිස්සුන්ට ඉෂ්ට සිද්ධ වෙන ලෝක ධර්මතාවටෙන් කීපයක්. එහෙනම් ඒකට දෙයියෝ, ඒකට බුදුහාරෝ ඇතුළු කවුරුත් යටත්. බුදුහාන්ට ලෙඩ වුණා. බුදුහාන්ට ආහාර නැති කාලයක් තිබුණා. මාස 3ක්. නේද? බුදුහාන්ට තරහෙන් හිටපු කට්ටිය කරදර කළා. බුදුහාරන්ගේ ගෝලියෝ බුදුහාන්ට විරුද්ධව බුදුහාරෝ කියන දේ අහන්න නැතුව සටන් කරා. ඒ කියන්නේ අරගල වගේ කරපු කට්ටිය තිය බුදුහාරන් ගෝලියෝ බුදුහාන් කාලෙම. බුදුහාරෝ පාර්ලිමේන්තුවේ ඉඳි කේ වගේ සිද්ධියකදී. නේද? එහෙනම් මතක තියාගන්න ඒ සිද්ධිවලදී හිත කම්පා නොවි වැටෙන්නේ නැතුව ශක්තිමත් බව තියාගෙනම මොහොන දෙන්න පුළුවන්කම එන්නේ නැහැ සෝතාපන්න වෙන්න ඉතල කාටවත්. ඒ කියන්නේ ඒ සෝතාපන්න බව කියන්නේ හොඳ පෞරුෂයක්. එයාට ආර්ථිකයත් හොඳට ගොඩනගා ගන්න පුළුවන්. ඇයි? එයා කාමච්ඡන්දයේ ගැටලුවලට අහු වෙන්නේ නැහැ ආර්ථිකය යනකොට. අනවත්‍ය සම්බන්ධතා, අනවත්‍ය බැහැවි මේ මොකොටත් අහු වෙන්නේ නැහැ. ඇයි? එයා සෝතාපන්න භාවය තුලදී පිහිටපු මානසික ගුණය හින්දා අර දියුණුවේ රන් දොරටුයි පාවිච්චි කරන්නේ. අපායගාමි මුඛ එකක්වත් වලට එයා යන්නේ යන්න බැරිකමක් ඇති වෙලා ඔටෝ ඉබේ. කොච්චර හොඳද නේ? එහෙම කෙනා ආර්ථික වශයෙන් පෞල් සංස්ථාව ඇතුලේ, සමාජය ඇතුලේ නේද කොච්චර හොඳ කෙනෙක් වෙයිද නේද? ඉතින් පින්නතුනි, ඒ නිසා මේ බෙහෙත අරගෙන ධර්මයේ තියෙනවානේ ධර්මය කියලා බෙහෙතක් ඔය ලෙඩ හොඳ කරන්නේ. ඒ බෙහෙත බීලා ඔයාලා මේ මට්ටමටවත් හොඳ වෙලා ජීවත් වෙන්න. එතකොට හිතනොත් තව ටිකක් හොඳ වුණොත් හොඳයි කියලා ඔන්න ධාතු මනසිකාරයේ වාගේ කමටහන් ටිකක් වඩලා තව ගැඹුරට මේ කතා ටික මේ පරීක්ෂණ ටිකම වඩලා ඔබට පුළුවන් කාමරාග පිටික භාග භාග අඩු කරගන්න. එතකොට ඔබගේ තවත් සැනසීමක් හැදෙනවා. තවත් බන්ධන අඩු වෙනවා. තවත් ලිහිල් හිත ඇති වෙනවා. නේ? එතකොටත් දරුව මොනබුරු මේ ඔක්කොම එක ඉන්න පුළුවන්. හැබැයි ඒ කට්ටියගේ පොඩි පොඩි වචන වලට, ප්‍රකාශන වලට, ඇවතුම් පැවතුම් වලට දුක හිතෙන්නේ. ඉතින් ඒක හොඳයිනේ. නේද? ඒක බැරි නම් අර පුතා ප්‍රේම මෙහෙම කළා කියලා ඉතින් තනියෙන් අඬනවා. තනියෙන් දුක් වෙනවා. ඒ වගේ ඒවා වෙනවනේ. කාමරාග පිටික බින්දු වුණාම එකක්වත් ඉන්නේ නැහැ. නේද? ඒ නිසා පින්නුතුන්ට ගෘහස්ත ජීවිතය තුළ ඉඳලා මේ අපි පැහැදිලි කරන ධර්මයේ තර්කය, ධර්මයේ ප්‍රායෝගිකත්ව ජීවිතයේදී ඇති කර ගන්න පුළුවන්. ඒකට ඔය බොරු කතාවක් තමයි අපේ සාතනිය ඇතුලේ තියෙන්නේ. න දීර්ඝ කාලයක් පෙරුන්දම් පුරපුවාම හම්බෙන්නේ කියලා. ඒක නිකන් මගේ උදාහරණෙ මොකක්ද දන්නවද ඒකට? තමන්ගේ ගෙදරට නෑදෑයෝ හිතවතුන් ආගන්තුක එනකොට අකමැති කට්ටිය ගේට්ටුවේ බෝඩ් එකක් දානවා නේද? මොකද දාන්නේ? බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා. බල්ලෝ ඇත්තෙත් නෑ ගෙදර. එනවට අකමැති කරනමට දානවා ටිකක් භයානක බව හිතෙන බෝඩ් එකක්. එතකොට එන්නේ නැහැ කවුරුත් නේද? මේක දාන්න මොකටද? එනවට අකමැතිකම. ආන් ඒ වගේ නුවර යුගයේ ධර්මයේ කියලා දෙන්න බැරි ස්වාමීන් වහන්සේලා මට්ටමට ස්වාමීන් වහන්සේලා පිරිහිලා හිටියා. එතකොට මිනිස්සු නිවන ඇහුවොත් එහෙම ඉවරයිනේ. අහන එක වළක්වන්න මේක කොටාක් අමාරු එකක් කියලා මේ කාලේ බෑ, ඊළඟ මේ බුදුහාරන්ගේ කාලේ තමයි දැන් කරන්න වෙන්නේ කියලා සමාජගත කරා මතවාදයක්. ඒ මතවාදයේ පුරුක් තමයි ඔය ඉතිරි වෙලා තියෙන්නේ. කෑලි තමයි ඉතිරි වෙලා තියෙන්නේ. මහා ගොඩක් කල් යන එකක් කියලා නිවන් දකින්න. ඇත්ත කතා බලනකොට චුල්ලපන්තක වගේ දුර්වල අය ඒ ආත්මේ වෙලේ නිවන් දැකලා තියෙනවා. පැය දෙකක් විතර ඇතුළත. උදාහරණ පින්ඩපාතයද්දී උපදේශය දීලා ගියා එනකොට රහත්. නේද? ඒ තරම් ලේසි එකක් මේ ධර්මය. ඒ තරම් වගේ කට්ටියටත් කරන්න පුළුවන් එකක් මේ ධර්මය. රජ්ජුමාලා ඉස්කෝලේ ගිහින්නේ සුනීතට අකුරක්වත් බෑ. පටාචාර කිසాగෞතමී පොඩි ප්‍රශ්නයකට පිස්සු හැදිච්ච කට්ටිය. අපේ ලංකාවේ ඉන්න ඔය ප්‍රශ්න හිතලා කරලත් පිස්සු හැදෙන්නේ නැති කට්ටිය. නේද? මිනිත්තු ළමයි මරලා ඒ පිස්සු හැදෙන්නේ නැති කට්ටිය ඉන්නවා. මේ ස්වභාවිකව වෙලා පිස්සු හැදිච්ච කට්ටිය. නේ? ඒ වගේ දරා ගැනීම මට්ටමකදීවත් දුක දැනෙන්නේ නැති වෙන්න ඒ කට්ටියපත් උනා. ඒ කියන්නේ මේක දැන් ඉන්න මට්ටම ඇතුලේ ඉඳලා කරන්න පුළුවන් ඔයාලට.
කරන්න පුළුවන් බව කියන්නේ නැතුව යට ගහලා තියෙන්නේ කියලා දෙන්න පුළුවන් අය අඩුකම හින්දා කියලා දෙන්න පුළුවන් අය නැතිකම හින්දා නේද ඒ නැති යුගයේ එහෙම තිබ්බට අපි කියනවා දැන් ඔයාලට ඕන නම් ඉතාම ලේසියෙන් මේ ධර්මයේ මේ මට්ටම් පහු කරන්න පුළුවන් ඒ මට්ටම් පහු කරන්න තාක්ෂණික ක්‍රමයක් තියෙනවා ඒ තාක්ෂණය තමයි බුදුහාරෝ කියන්නේ ඒක නිකන් උඩින් පල්ලෙන් කරලා බෑ ඒ තාක්ෂණික මට්ටම් හරියට දැනගෙන හරි පියවරේ ගියොත් පින්නතුනි ඔබ ඕනම කෙනෙකුට මේ ජීවිතයේදී සෝතාපන්න ඵලයට විතරක් නෙමෙයි එතනින් උඩ තත්වයකටත් යන්න පුළුවන් ඉතින් ඒ සඳහා හැම දිනෙකම උත්සාහ ගනිත්වා කියන ප්‍රාර්ථනාවයි අපට මතක් කරන්න තිබෙන්නේ දෙවියන්ට අපි පින් දෙමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති මෝහක්ඛයෝ නිබ්බානං